මැතිවරණයක් තියන්න ඕන වෙලාවට තියන්න ඕන. හැබැයි මේ මැතිවරණය තිබ්බ වෙලාවේ තිබ්බේ නැති එකේ තමයි අද පළාත් සභාව තිබ්බනම් අපි පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා. මේ පළාත් සභාව මැතිවරණ කල් දැම්මා. ඒ කල් නොදා හිටියානම් ඒ ආණ්ඩුව අපි අද පළාත් සභාවේ ඉන්නවා. අපි පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. වෙන අය එන්න තිබ්බා. නමුත් ඉතින් හැම ආණ්ඩුවම මැතිවරණ කල් දැම්මා. ඉතින් දැන් මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ තාම කල් දාලත් නැහැ. ඉතින් මම නම් මගේ මතය තමයි ඉතින් රටට හොඳයි නම් දැන් මම අර ඉස්සලා කතාවෙදි කිව්වනේ 2017 තියලා වෙච්ච දේ. ඉතින් තියලා රටේ මිනිසුන්ට යහපතක් වෙනවා නම් මේ මැතිවරණේ තියලා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ මිනිසුන්ට මේ මැතිවරණේ තියලා නැවත රටේ මිනිසුන්ට අර තිබ්බ තත්ත්වයට පත් වෙනවා නම් රටේ මිනිසුන්ට කෙලවෙනවා නම් ඉතින් ඒකත් ඒ තියන්න කියන මිනිසුන්ම ගන්න වේ වගේ. මම මේ ආලියාගේ පොට්ටුවේ දෙකේම නෑ මම ඉන්නේ ශ්‍රී ලංකාවේ කියන්නේ දැන් එක වෙන එකක් හොයාගන්න වෙනවා මට. ශ්‍රී ලංකා නිදහස්පත් ඉතින් හොඳ අනාගතයක් තිබ්බ හොඳ පක්ෂයක් රටට වැඩ කරපු පක්ෂයක් දෙන්නේ එක පක්ෂි නැති කරනවා. ඔය වගේ ඉතින් පක්ෂ අල්ලගෙන හිටපු මිනිස්සු පක්ෂවල නායකත්වය දීගෙන ඔහොම හිටිය බදාගෙන හිටිය මිනිස්සුන්ට හැමදාම ඕක බදාගෙන ඉන්න බෑ. එක මැතිවරණයකින් හොඳ පරිප්පුවක් කෑවම ඕක දාලා යන්න වෙයි. දැන් ඉන්නේ සුන්දරයි කියලා හිතලානේ සුන්දරභාවය පෙනෙයි මැතිවරණයකින් හොඳ පරිප්පුවක් කෑවම. අලුතෙන් ගොඩක් දේවල් අපි අරන් තිනවා. දැන් මෙතන ඔබතුමාලා කතා කරනකොට දැක්කනේ හැම ප්‍රශ්නෙම උත්තරයක් තිබ්බා. ආයේ ප්‍රශ්න ගිල්ලෙත් නැහැ, ප්‍රශ්න අතහැරියෙත් නැහැ. බලපත්‍ර ටික හරියට දෙනවා. අවශ්‍ය මැණික් ව්‍යාපාරය කරගෙන යන අයට මැණික් වලින් රටට ගන්න පුළුවන් ආදායම උපරිම ගන්න තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි රටින් පිටට යන ගල් වලිනුත් රටට එන ඩොලර් ප්‍රමාණය ගන්න උපරිම අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට මහ බැංකුව අධිපතිතුමා, මහ බැංකුව මුදල් අමාත්‍යාංශය අපි කස්ටම් එක කතා කරලා තිනවා එළියට යන ඩොලර් ටික නැවත ගේන්න. තම මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ රටේ මිනිස්සු අපි මේ රටේ මැරෙන්න ඕන. මේ රටේ තියෙන සම්පත් පිට රටවල් වලට ගිහිල්ලා ඒ එන ඩොලර් ටික මේ රටට එන්න ඕන. මෙතෙක්කල් නොවුනේ දේ ඕක තමයි. මේ රටේ සම්පත් බොහෝ සම්පත් තියෙනවා, සම්පත් එළියට යනවා. එළියට ගිහිල්ලා අපිට එන්නේ නැහැ ඩොලර් ටික. නමුත් හැබැයි අපි තෙල් නැවක් ආවම අපි ඩොලර් ගෙවනකන් නැව අවුට්ටාබර් ගහගෙන ඉන්නවා. ඔබ තමයි අපේ තියෙන වෙනස. තෙල් නැව්කාරයා කවදාකවත් ඩොලර් ටික ගෙවනකම් අවුට්ටාබර් එකෙන් සල්ලි ඩිපෝසිට් වෙනකම් ඩොලර් ටික ඩිපෝසිට් වෙනකම් අපිට තෙල් දෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන සම්පත් මේ රටෙන් අරන් යනවා වෙන රටවල් වලට, ඒ වගේ ඉල්ල උන්ඩියල් කරනවා, ඒ වගේ ඉල්ල එක එක තැන් වල තැම්පත් කරනවා. ඕක තමයි අපිට ගහපු වෙලා තියෙන ප්‍රශ්නේ. මැනි සංස්ථාවේ ඉදිරියට මං ඉලක්කේ කියලා දෙන්නේ පාර්ලිමේන්තුවේ කිව්වා ඩොලර් මිලියන 500ක් මේ රටේ ආදායමට වන්නේ. පක්ෂ පාට අපිට අදාළ නැහැ. මගේ අම්මන් නිල්, මගේ තාත්තන් නිල්, මමන් නිල්. මම මැතිනිකෙන් 1993 සමාජිකත්වයට ගත්ත කෙනෙක්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිනුත් අපි එළියට දාලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිව එළියට දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න සහයෝගෙදී. ඔයගොල්ලෝ අහලා තිබ්බ කතා, මං කිව්වා අඹගහේ කතාව, දිල්ගහේ කතාව. මම ගත්තේ නෑ, මේක බාරගත්තේ නෑ. මේක වැටෙනකම් බලාගෙන හිටියා. මේක කඩාගෙන වැටිලා කෙලවරක් නැති වෙන්න මේක විනාශ වෙයන් කියලා බලාගෙන කට්ටිය බලාගෙන හිටියා. එහෙම රටක් විනාශ වෙලා බංකොලොත් වෙලා ඈ මේක හැඳිගා වෙලා යනකම් අපිට බලා ඉන්න බෑ. රනිල් වික්‍රමසිංහ කොළද නිල්ද ඒ වෙලාවේ අපිට බලා ඉන්න බෑ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි සහයෝගය දුන්නේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ දීපු සහයෝගයේ අද චාමර සම්පත්ලාට මිනිස්සු ගරු කරනවා. උඹලා පක්ෂයන් නැති කරන් උඹලා ඉපදෙනකොට ගෙන ආපු පක්ෂයන් නැති කරගෙන කෝට්ටේ ගොඩලට අපිට සලකනවා. ඇයි අපිට සලකන්නේ? අපි අද යන්තම් පාර යන්න පුළුවන් තත්ත්වයක්. අපි කියන්නේ 100%ක් රට හරි ගියා කියලා. හැබැයි 10%ක් හරියේ රට මේ තත්ත්වයට දුවන්න අපේ කැපකිරීම, අපේ දායකත්වය, අපේ ජීවිත, අපේ ගෙවල්, අපේ දරුවෝ, අපි සියලු දේවල් කැප කරලා තමයි අපි ඒ දත්තෙට තැන්ට ගෙනාවේ. අද ඒකේ පොඩ්ඩක් තියෙනවා. අද පාසල් ටික ඇරිලා තියෙනවා, ළමයි ඉස්කෝලේ යනවා. අද විභාග ටික තියෙනවා. සෙඩ් එකට ගියාම QR එක නැතත් තෙල් ටික බොහොම අමාරුවෙන් පොලිමේ නැතුව ගහගන්න පුළුවන්. ගෑස් සිලින්ඩරය අද හම්බෙනවා. මොනවානි මේ ටිකේ මේ මාස 3-4-5 වෙලා තියෙනවා. ෂා අපි බලනවා මේ රට යන්න පුළුවන් කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ නෝ මෙතුමා මාතලේ දිස්ත්‍රික්කයේ ඕගොල්ලෝගේ මහජන නියෝජිතයා. සමහරු මට hina වුණා. උඹට පිස්සුද මන් තනි මිනිහෙක්ගේ පිටිපස්සෙ යන්නේ කියලා කිව්වා.
මම පල්ලිමේන්තුවට එතුමා එනකොට මම කතා කර කර ඉන්නකොට නමුත් නැහැ මට දැක්මක් තිබ්බා අපි හිතුවා මේක මේ වෙලාවේ බැරි නම් මංකු අපි කිව්වා සර් ගණ්ඩෝ අරන් කරන්න එතුමා ගත්තා කීප දෙනෙකුට කිව්වා ඉල්ලුවා ගණ්ඩ කිව්වා ගත්තේ නැහැ පස්ස ගැහුවා ඈ සාකච්ඡා තිබ්බා අරමුල්ල තිබ්බා මේ මුල්ල තිබ්බා උදේට එකයි හවසට එකයි දවල්ට එකක් කියනවා රැට එකක් කියනවා කවුරුත් ගන්නෑ ගොඩබේ මාත්‍ය බලාගෙන ඉන්නවා ජනාධිපති මන්දිරේ ඉట్లా කවුද එන්නේ අගමැතිකම ගන්නද බලාගෙන ඉන්නවා කවුද මේක බාර ගන්න දෙන්නේ කියලා කවුරුත් බාර ගන්න යන්නේ ඉතින් මේතුමා ගිහිල්ලා බාරගත්ත ඒ බාරගත් එකේ වාසිය තමයි අද තියෙන්නේ සා ඒ බාරගත්ත වැඩේ මල්වට්ටියට අත ගහපු කෙනෙක් ඇරියට චාමර සම්පත් දතනායක එතුළු අපි කණ්ඩායම අපේ යුතුකමක් තියෙනවා අපි මේ බාර දීපු වැඩේ හරියට කරන්න මම අනික් දේවල් ගැන මැනික් ගැන කතා කරන්න කලින් මම දැක්කා එතුමා මිනිරන් කර්මාන්තය ගැන එතුමා ගිහිල්ලා ඒ ශේෂ්ත්‍රය ගැන හොයලා පතල් වලට ගිහිල්ලා කවුරුත් මෙච්චර කල් කතා නොකරපු කරුණු කාරණා එතුමා ඉදිරිපත් කරා විශේෂයෙන්ම පතල් කම්කරුවෝ ගැන ඔවුන්ගේ ඔවුන් මෙච්චර කල් දේශපාලන අධිකාරියේ වහගෙන හිටපු ප්‍රශ්න එතුමා ඍජුවම ඉදිරිපත් කරලා අද ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබිලා තියෙනවා ඉතින් ඒ හා සමානයි මැනික් කර්මාන්තය මැනික් කර්මාන්තයේ ප්‍රසිද්ධියේ කතා නොකරන කරුණු කාරණා රාශියක් අපි මාතලේ මැනික් කර්මාන්ත කරුණු විදිහට අපි අත්ින්දා ඒ දේවල් එතුමා අද ඍජු උත්තර ලබා දෙනවා ඒ වගේම තමයි අපේ සභාපතිතුමා හැම වෙලේම ධනාත්මකව මම ගිහිල්ලා මොන ඉල්ලීමද කරේ අමතුමා මොනවද වෙන අනික් මන්ත්‍රීලා මන්ත්‍රීතුමාලා මොනවද පාර්ලිමේන්තුවේ ඉල්ලන්නේ එතුමා ධනාත්මක දේවල් වාරි අපි කරමු කියලා තමයි වැඩේ පටන් ගන්න. අන්න ඒ තත්ත්වයට අපි මේ අවස්ථාව අපිට අවස්ථාව ලැබිලා තියෙනවා විශේෂයෙන් මාධ්‍ය දෘෂ්ටියක් අපි ඉල්ලුවා බකෝ පොලිසියක් බකෝ පොලිසියක් යන්න බලින්ම එතුමා අක්කරේ අක්කර කාලට අඩු කරා කියලා ප්‍රකාශ කළා. අක්කර තුන් කාලට. අක්කර තුන් කාලට. ඒක මම හිතුවා මගේ ඉල්ලීමක් තිබ්බා වන් ටයිම් පර්මිට් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ එක වලක් සඳහා හෝ වලවල් දෙකක් සඳහා ඒ පර්මිට් එක ලබා දෙන්න කියලා. මොකද අපි කුඩා පරිමාණ කර්මාන්ත කරුවා එහෙම නැත්නම් බිමේ ඉන්න කෙනා ඒ ගල්ට කියන්නේ මෙයාලටමයි. මැනික් එක හම්බුනේ මේ අපේ වෙළඳ ප්‍රජාවටමයි. නමුත් ඔවුන් දැනට මේ වැඩේ කොහොමද නිලනෝන වශයෙන් කරනවා නිලනෝන වශයෙන් මේක කරනවා ඉතින් මම කියන්නේ ඒක නියාමණය කරලා උන්ට අඩු මුදලකට ඔබට පර්මිට් එක දෙන්න 10 වලක් හරි 10 20 වලක් හරි එක සැරයක් පොඩි ගානකට උගත උන්දාක් හරි අරදාක් හරි ඔබ තමයි අය කරන ගානක් අය කරලා වන් ටයිම් පර්මිට් එකක් දෙන්න එතකොට ඒගොල්ලෝ බයක් නැතුව රෑ දුවන් නැතුව පාන්දර කපන් නැතුව රෑ කපන් නැතුව හැමතිස්සෙම එක ඕන දෙයක් කතා කරන්න පුළුවන් අපි කතා කරනවා ඉතින් මේ හොරෙන් කරන්න නැතුව නිල වශයෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් ඒක නිසා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා අපි සභාපතිතුමාත් ඒක ගැන එකග වුණා. ඒත් එක්ක මහවැලි ඉඳන් ගැන අපි මේ දිගින් දිගටම කතා කරා. දණි අනිත් පැත්තේ ලොකු සම්පතක් තියෙනවා. ඔබගේ සහ මාධ්‍ය දිස්ත්‍රික්කයේ ජනතාවටත් රටේ ආර්ථිකයත් දැනෙන හයියක් දෙන්න පුළුවන් මහවැලි ඉඳන් වල අපිට කපන්න දුන්න තැන තමයි ඔබතුමාගේ කතාවේ කිව්වේ ලංකාවේ දැනට තුන්වෙනියට වැඩිම විදේශ විනිමය අපි තමයි හොයන්නේ මැනික් හා ස්වර්ණාභරණ ආශ්‍රිතව අපිට ලංකාවේ අංක එක කරන්න පුළුවන් අපිට මේ මහවැලිඩන් ටික දුන්නොත් අපේ මෙතන ඉන්න පිරිසට සහ මෙතන එන්න බැරුණු පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා ඔවුන්ට මේක දුන්නොත් අපිට ෂණිකෙන් අවුරුද්දෙන් දෙකෙන් ඔබතුමාගේ ටාගට් එකට යන්න පුළුවන් ඒක නිසා ඔබතුමාගේ පැත්තෙන් මම හිතන්නේ දැන් මේ වැඩේ කරලා තියෙන්නේ මම මහවැලි මැතිමත් එක්කත් කතා කරලා තියෙනවා මම දැනටත් මේ සම්බන්ධව කතා කරන්න ඒත් එක්කම අපේ මැනික් හා ස්වර්ණාභරණ පුහුණු මධ්‍යස්ථාන මම ඒක දිගින් දිගටම ගියා වුද්දෙත් පොටි කමාරක් වෙන් කරා නමුත් මේ අයවැය ප්‍රශ්නේ ඉඳන් නැතුමා අපිට ඒක කරගන්න බැරි වුණා ඒ සඳහා ඉඩමකුත් අපිට සභාවෙන් ලබා දීලා තිබ්බා නමුත් මෙවර ඒක අපිට කරන්න අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන්ම දැන් අපේ සභාපතිතුමා කතා කරනවා මම අහන් හිටියා ලංගල අපේ මැනික් තමයි ලෝකයේ හොඳම ගෙවුඩ සහ ලෝකයේ හොඳම ඒ කියන්නේ අනන්‍යතාවයක් තියෙනවා ලංකාවේ මැනික් වලට අනන්‍යතාවයක් තියෙනවා වගේම ලංගල මැනික් වලට අනන්‍යතාවයක් තියෙනවා ඒකට අපිට විශේෂත්වයක් තියෙනවා. නමුත් රත්නපුරේ වගේ කර්මාන්ත ශේෂ්ත්‍රය කපන එක, පොලිෂ් කරන එක, කටින්, පොලිෂින්, හීට් ට්‍රීට්මන්ට් ඒ මොනවත් මාතලේ අපිට ඇවිල්ලා නැහැ. නේද? අපි ඔයාලා කරන්නේ ගල්ටි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට සහ අපේ ගමේ පොළවේ අයට. නේද? ඔබ කර්මාන්තේ කොහොමත් ඉන්නවා. ඒත් එක්කම අපිට ලැබෙන ප්‍රතිලාභ පොළොවට යන්න ඕනේ. අපේ ඉන්න බතල් කම්කරු වගේ ඉඳන් මේ ප්‍රතිලාභ ටික බෙදලා යන්න ඕනේ. දෙන්න ඕනේ. ඔබට කිසිම දෙයක් ලැබෙන්න ඕනේ. ඒක නිසා ඒ කැපීම උපදැරීම සහ ස්වර්ණාභරණ
තාපකරණය මේ සඳහා වුණ මැදිස්ථානයේ අපිට ලබ්ධට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒක ලබා දෙන්න තියෙන එකල තියෙනවා. ඒක අපි එක වෙලා ඔබගේ සහයෝගය ඔබතුමා මේ තරක් වෙන්ද ඔබගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. අපි එකතුලා මේ වැඩේ ලබ්ධට ගෙනියමු. මොකද අපි අපේ ජනතාව වෙනුවෙන් ඒත් එක්කම ඩීසල් ඩීසල් ලබා දීම දැන් නම් මේ අර තිබ්බ තරම් ලොකු අවහිරයක් නැති නිසා ඩීසල් මම මැදිහත්තුලා කිසි කමිටු හරහා ඔබට ඩීසල් ලබා දෙන්න කටයුතු කරන්නම්. ඒකට අවශ්‍ය සංඛ්‍යාව ලේකන මම හිතන්නේ ඔබතුමා නම් ආරම් මාතයෙන් අරගෙන ඒ සඳහා මැදිහත් වෙන්න පුළුවන්. ඒත් එක්කම හැමතෝනේ අපි ටෙන්ඩර් කරන්න කියලා ඉල්ලුවා මේ මාතලේ හඳුනාගත්ත තැන් කීපයක් අපි ඩිස්ත්‍රික් කමිටුවේ සම්මත කරලා දුන්නා. මැණික් වෙන්දේස ඉඩම් වෙන්දේස ඒ සඳහා තැන් හඳුනාගෙන අවකාශ ලබා දෙන්න අපිට මොන ටිකද බදු සම්බන්ධ දැන් අපේ මැණික් වලට අපනයනය කරද්දී වෙලදාමේදී කලින් 100ට දෙකම අර ගේ පොඩි බද්දක් තමයි ගත්තේ. නමුත් මේ අමුතු බදු ප්‍රතිපත්තියත් එක්ක මම දැක්කා මේක වක්‍රව 130ක් අතරයක් වදින්න යන. ඒක නිසා මේ මෙතුමලා තමයි ලංකාවට විදේශ විනිමය ගේන්නේ. මෙතුමලා මහන්සි වෙන්නේ. මේක වක්‍රව ඒ 130 වදින්න දෙන්න එපා. අර කලින් හිටපු මේ ටැක්ස් ප්‍රතිශතය තියන්න නැත්තම් මේගොල්ලොත් මන්දෝස්සයි වෙලා වෙන වැඩක් බලාගනි. වතු ටිකක් අරගෙන වතු ඉන්නේ. මේක මේ අපේ මන්ත්‍රීතුමා අපේ ටැක්ස් එක 125. ඔව්. ඒක අපි වෙනස් කරන්නේ නැහැ. එක්ස්පෝට් එකේදී ස්පෝට් එකේදී අපි ගන්න 125 AED වැඩිය නැහැ. මොකද අපිට අයවැය යෝජනාවක් කැරින්න අරගයිලා තියෙන්නේ. ඒකට එක අපිට ෆයිට් කරනවා නම් අපි ෆයිට් කරන්න වෙන්නේ ජනාධිපතිතුමත් එක්ක මුදල් අමාත්‍යත් එක්ක. අපි එතෙන්දී පොඩි සාකච්ඡාවක් කරලා මම දාන්න ඔබට සහයෝගය දෙන්න වෙන්නේ. මම කිව්වා ඒකේදී එන්නේ එක්ස්පෝට් කරද්දී net profit එකට සුද්ධ ලාභයේ 130% තමයි මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඒක අපි සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරලා යම් කිසි සහනයක් හරි ලබා දෙමු. නැත්නම් අපි අත්ත කතා ගන්න බෑ තමයි. උන්ඩියල් යමයි ගල්සි උන්ඩියල් ගියාම ඔය 102ම හරක් නැහැ 30ක් නැහැ. දැන් එහෙමත් එහෙම වෙනවා අපි දන්නවා. ඉතින් අපි ශ්‍රේෂ්ඨේ මමත් හිටියා මේ අපි හිටපු 50ව මන්ත්‍රීතුමා මේ අපි ඔක්කොම මේ ශ්‍රේෂ්ඨේ ඉබදුන් දවසක් මේකෙ ඉන්නේ. ඉතින් මේ උන්ඩියල් යවුවොත් එහෙම අර 130ක් නැහැ 2ම හරක් නැහැ. ඒකවත් අපි පාර්ලිමේන්තුවේදී පොඩි සටනක් කරලා සහභාගී කරන්ද මේක මේ මාත්‍රයක් විතර නෙවෙයි මුළු ලංකාවම මැණික් ව්‍යාපාරයට බලපාන දෙයක්. ඒ නිසා ඒකනත් මතක් කරනවා ටෙන්ඩර් කරන වැඩේ ප්‍රතික්‍රම කළා දෙන්න කියලා. මම කොරොන්තු වෙනවා අපි ඩීසල් වැඩේත් එක මහවැලි පර්මිට් වැඩේ මහවැලි අමතුමත් එක්ක කතා කරලා දැන්වත් තමයි අද සුභවාදී තරක ඉන්නවා. අමතුම අපිට අවසර දීලා තියෙනවා මේ ක්‍රියාත්මක කරන්න. නෑ නෑ අවසර ඔක්කොම හරි. අමතුමා දිනයක් දෙන්න ඕන ජංගම සේවයේ තියලා බලපත්‍ර ටික ඉදිරිපත් කරනවා. ඒක මම ගියත් කරලා දෙන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අවසාන වශයෙන් අපේ නිලධාරි අපිට විශාල සහයෝගයක් දෙනවා ආනන්දතුමනි. ඒකම මේක කිව්ව නැත්නම් ඒක ලොකු අඩුවක්. විශේෂයෙන්ම ගැටුමක් ඇති කරගන්න නැතුව අපේ ව්‍යාපාරිකයන් දෙපාර්තමේන්තුව අධිකාරියත් නිලධාරි අපිට ලබා දෙන සහයෝගය මේ අවස්ථාවේ ඔබතුමා ඉස්සර අගය කරන්න නැත්නම් ඒක මාතලේ දේශපාලන අධිකාරිය විදිහට අපි කරන වැරද්දක්. ඒනවත් මතක් කරමින් ඔබ ලබා දෙන ජාතික ආර්ථිකයට ලබා දෙන එම ශක්තිය අපි අගය කරනවා. ඔබ නිසා තමයි මේ රට මේ දුවන්නේ. අමතුමාගේ කිව්ව කතාවෙන් 100%ක් ඇත්ත. අපේ රට සංචාර කම්මාන්තයෙන් ඩොලර් වෙනවා, විදේශ රැකියාව වලින් ඩොලර් වෙනවා, එතකම ගාමන්ට් වගේ අපනයන වලින් එනවා, ඊට අමතරව තේ වලින් එනවා, ඊට අමතරව මැණික් කරහා අපිට ලැබෙන විශාල විදේශ විනිමයෙන් තමයි මේ රට මෙහෙම හරි දුවන්නේ. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝකින්. මම ඉන්දිකර්ණ කුමාරා.